අයිබෝන් 1x bet සිංහල මගේ YouTube channel එක බලන යාළුවෝ හැමදෙනාටම ඔන්න ඉතින් අද අපි කරන්න යන්නේ මේ දවස්වල තියෙන ජනප්‍රියම game එක crash game එක. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට මේ අනිත් game වගේ table game වගේ මොලේ පාවිච්චි කරලා එහෙම නැත්නම් උපාය මාර්ග දාලා හැක් කරන game එකකට වඩා මේක ටිකක් විනෝදයට බර ඒ වගේම ආදායමක් ගන්න පුළුවන් game එකක්. මේක අපි ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් මේ මූලික ලක්ෂණ බැලුවොත් මෙතන අපිට bet එකක් place කරන්න තියෙනවා. කලින් නම් 20 තිබ්බා, 30 තිබ්බා, දැන් නම් 70 bet එක පටන් ගන්නෙ. ඊට පස්සේ අපි place a bet කරනවා. ඊට පස්සේ මේ වගේ plane එක යනවා. මේ plane එක crash වෙන්න කලින් අපි take winning කියන button එක ඔබන්න ඕන. එතකොට අපිට මෙන්න මෙතන තියෙන amount එක අපි යොදපු amount එක මේ මෙතන එන ගාණෙන් වැඩි වෙලා අපේ account එකට add වෙනවා. ඕක තමයි සරලවම වෙන්නේ. සහ ඇත්තටම මේ ගේම් එකේ තියෙන සරල තියරි එක. ඉතින් මේ ගේම් එක ඇවිල්ලා ඔටෝමේටඩ් ගේම් එකක් සහ ලෝකෙ මිලියන ගාණක් සෙල්ලම් කරන ගේම් එකක්. ඔයාලටත් මේක චුට්ටක් වෙලා බලන් ඉන්න මේක එකපාරට සෙල්ලම් කරන්න යන්න එපා. පොඩි අධ්‍යයනයක් කරන්න ෆ්ලයිට් එක කොහොමද යන්නේ, ෆ්ලයිට් එක මේ නංගනකොට ස්පීඩ් එක කොහොමද, පිටිපස්සේ වලාකුළු යනවද එනවද, ඒ ඔක්කොම බලන්න පුළුවන් මේ පිටිපස්සේ වලාකුළු යන වේගී. ඔය ටික ගැන ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් ටිකක් වෙලා බලන් හිටියොත්. ඊට පස්සේ අපි මේකේ තව එක සෙක්ෂන් එකක් තියෙනවා ඔටෝබෙට් කියලා. මම මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. හැබැයි මේක මම අද කරන්න යන්නේ නැහැ. මේකේ මොකද්ද තියෙන්නේ? අපිට බේසික් බෙට් එකක් දාලා ඔයාලට වින් කරන්න පුළුවන් amount එක ඔටෝමැටිකලි සෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්ලේන් එක ක්‍රෑෂ් වෙන්න කලින් අපි හිතමු 101.01 වලට ඉඳලම සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ ෆ්ලයිට් එක සමහර වෙලාවට මෙතන පටන් ගන්නකොටම 1.1 වත් යන්නේ නැතිවම ක්‍රෑෂ් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක මේකේ ස්වභාවය. ඒ වගේම තමයි මේකේ ඔයාලට පුළුවන් if you win bet එක double කරන්න, එහෙම නැත්නම් if you lose ඔයා පැරදුනොත් bet එක double කරන්නත් පුළුවන් automatically bet එකක් දාලා තියලා. automatically එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය මාටින්ගේල් තියරියට යන්නත් පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට මේක කොහොමද සෙල්ලම් කරන්නේ කරලා පෙන්වන්න යන්නේ. ඉතින් අපි බලමු මේක ගොඩක් දුරට විනෝදයට බර ක්‍රීඩාවක්. මගේ account එකේ රුපියල් 1000ක බැලන්ස් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. අපි බලමු මේකෙන් වින් කරන්න පුළුවන්ද කොහොමද කියලා. මොකද මම සාමාන්‍යයෙන් මේ වගේ game play කරන කෙනෙක් නෙවෙයි. මම ගොඩක් දුරට table game තමයි play කරන්නේ. black jack, roulette, poker වගේ අපිට දිනන්න වැඩි අවස්ථාවක් තියෙන game එකක්. ඉතින් මට හිතුණා ගොඩ දෙනෙක් මේ දවස්වල ජනප්‍රිය සහ මේ ගැන කතා වෙන හොයන හින්දා මේ ගැන video එකක් කරන්න. අපි බලමු දැන් කොහොමද ෆ්ලයිට් එක යන්නේ, කොහොමද ඇවරේජ් කියලා. දැන් ඔයාලට බලන්න පුළුවන් ඉස්සෙල්ලා ටිකක් දිගට දිගට ගිය ෆ්ලයිට් එක දැන් මේ පොඩි දුරකින් ක්‍රෑෂ් වෙන්න පටන් ගන්නවා. සහ මෙතන ලොකු amount එකක් යනකොට ඉක්මනට ක්‍රෑෂ් වෙනවා. ඒ වගේම දැන් ඔයාලට බලන්න පුළුවන් සමහර අය මේ 36,000යි 28,000යි මේ ලොකු amount එකක් bet කරනවා. ඉතින් මේ වගේ amount එකක් bet කරන්න පුළුවන් නම් ඔයාලා හිතන 1.1 ගත්තොත් 10%ක profit එකක් ගත්තොත් ලොකු amount එකක් දාලා ඒක සමහර විට ඔයාලට ලොකු ගාණක් වෙනවා. හැබැයි ඉතින් මේකට ඒ වගේ ගාණක් යොදවන්න ඉතින් බය නැතුව අවදානමක් නැතුව ඉතින් ඔයාලට හොඳට සල්ලි තියෙන්න ඕනේ. ඉතින් මේකේ පුංචි පුංචි ගේම් සෙල්ලම් කරන්න රුපියල් ටික ගාණක් දාලා සෙල්ලම් කරන්න දවසට විනෝද වෙන්න ඒ වගේ ගේම් එකක් තමයි මේක. මේකට මම අනුමත කරන්නේ මෙච්චර ලොකු මුදලක් යොදවන එක. ලොකුම සල්ලි තියෙන කෙනෙකුට නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ ෆ්ලයිට් එකේ ගමන එන්න එන්න කෙටි වෙනවා. දෙගුණයක් තාම ගියේ නැහැ වට 3-4කින්. මම මේ බලන් ඉන්නේ කොහොමද වෙන්නේ කියලා. right දැන් යනවා මෙන්න 3 ගුණේ 4 ගුණේ 5 ගුණේ. ඇයි අර වගේ පොඩි වට ගාණක් ගියාට පස්සේ මේ වගේ වටයක් දාපුවහම දැන් අපි හිතනවා ඊළඟ වටේ මේක යයි, ඊළඟ වටෙත් මේ වගේම කියලා. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක තමයි ගේම් එකේ හැටි. අපි බලමු මේක කොහොමද සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඔයාලට වගේ මට පොඩි විනෝදයක් ලබන්න තමයි සල්ලි හොයන ගේම් එකකට වඩා මේක හොඳයි කියලා මං හිතන්නේ. කරලා බලමු අපි. දැන් ඔයාලට බලන්න පුළුවන් කලින් වටේ ලොකු වටයක් ගියා. දැන් මේක සාමාන්‍ය වටයක් යනවා. මං හිතනවා ඊළඟ වටේ දැන් ගොඩක් අය හිතයි ආ ඊළඟ වටේ දැන් වට දෙකක් ගිය නිසා ඊළඟ වටෙත් එයි කියලා හිතලා දාන්න පුළුවන්. එහෙම වෙන්නේ මේගොල්ලෝ ගේම් එක ඊළඟ වටේ ක්‍රෑෂ් කරන්න ඉඩ තියෙනවා. දැන් එක ළඟ ලොකු වට දෙකක් ගිය නිසා අපි බලමු මේ වටේ පොඩි 70ක් දාලා බලමු කොහොමද කියලා. මම ඔන්න බෙට් එක ප්ලේස් කරනවා.
bet එක accept කරා. දැන් මට තියෙන මේ take winning button එක tag ගාලා click කරන්න. මේක වැඩි වෙලා යනකොට අපි බලමු කොච්චරක් දුරට මේක යයිද කියලා. ඔන්න මම ගත්තා 1.5 වලින්. ඒක 1.5 වලින් මට ආවේ නෑ. ඒ කියන්නේ මේ click එක සමහර වෙලාවට signal අඩුයි නම් ඒ වගේ වෙලාවට මේක වැඩ කරනවා ටිකක් හොරයි. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලා පරිස්සම් වෙන්න මේක ටිකක් quick game එකක් ඔයාලා සමහරට click කරන තැනින්ම නෙවෙයි වෙන්න පුළුවන් winning amount එක එන්නේ. අපි දැන් 70ව double කරලා bet 72ක් දාන්න එපේ. sorry ඒ වටේට යන්න බැරි වුණා bet එක place කරගන්න. අපි දැන් පළවෙනි වටේ 70ක් දාලානේ පෙරදුනේ. අපි දැන් 72ක් දාලා bet එකක් place කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. right bet එක accept කරා. මම හිතනවා මේකෙන් ටග් ගාලා එළියට එන්න. බලමු දැන් 1යි. right ඔන්න මම 140ක් දාලා 221ක් ජයග්‍රහණය කරා. හැබැයි අර ඔයාලට පේනදි මම ක්ලික් කරපු amount එකට චුට්ටක් වෙලා ගියාට පස්සේ තමයි මේගොල්ලෝ එක accept කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට crash වෙන්න තියෙන අවස්ථාව වැඩි. බොහෝ දුරට අපිට ලොකු අවදානමක් තියෙනවා මේ ගේම් එකේ. ඔන්න බලන්න දැන් ටක් ඉක්මනටම මේ ගේම් එක crash වෙන ඕගොල්ලන් මේ සයිඩ් බාර් එක බලන්න පුළුවන් නම් මේකේ ලොකු මුදල් ප්‍රමාණයක් ඒගොල්ලන්ට ගියා එකපාරට. හරි අපි බලමු දැන් ඔයාලට පේනවා මම 70ක් දාලා පෙරදිලා තියෙනවා. දැන් ඊට පස්සේ 140ක් දාලා 221ක් දිනලා තියෙනවා. ඉතින් මගේ amount එක බැලුවොත් 221කට හා සමානයි. මම දැනට දිනලා පෙරදිලා නැති ගානට තමයි ඉන්නේ. ඉතින් මම මේ amount එක ආපහු මගේ basic amount එකට ගිහිල්ලා මම bet එකක් place කරනවා. අපි බලමු මේ වටේ කොහොම වෙයිද කියලා. bet එක accept කරා. හරි මේ වටේ මම 70ක් දාලා 90ක් දින්න බලන්න. ඔයාලා මේ අර පොඩි amount එකකින් plane එක crash වෙනවා. එතකොට ඔයාලා බලන්න පුළුවන් මං ගාව දැන් තියෙන 10045. ඒ කියන්නේ මම ගෙනාව මුදලට වඩා රුපියල් 40යි තාම වැඩි වෙලා තියෙන්නේ. බලමු අපිට සාමාන්‍ය මේ game එකෙන් කීයක් විතර හොයන්න පුළුවන්ද, පරදීද, දිනයිද, මොකද කියලා. මේක හැම වටේම සෙල්ලම් කරන්න යන්න එපා. ඊළඟ වටේ මං දිනනවා, ඊළඟ වටේට ටග් ගාල් දාන්න ඕන, එහෙම කියලා එපා. මේ game එක තප්පර 10 15න් 15ට, ඒ කියන්නේ තප්පර 30කට එක වටයක් ගානේ, විනාඩියකට වට දෙකක් යනවා, පැයකට වට 120ක් යනවා, දවසට එහෙම බැලුවොත් එහෙම, පැය 10කට බැලුවොත් වට 1200ක් යනවා. ඉතින් ඔයාලා රුපියල් 1000ක් දාලා මේක එක පැයෙන් ඩබල් කරන්න යන්න එපා. ඒක කරොත් ඔයාලට මං හිතන්නේ රුපියලක්වත් වැඩියෙන් හොයන්න පුළුවන් වෙයි කියලා. හොඳට වෙලාව ගන්න, මනස නිදහස්ව තියාගන්න. ඊට පස්සේ මේ ගේම් එක ප්ලේ කරන්න. දැන් බලන්න 14 ගුණයක් ගියා. ඉතින් මම මේකේ අපි බෙට් එකක් ප්ලේස් කරලා බලමු ඩබල් එකට යයිද ඊළඟ වටේ නැද්ද කියලා. මම මේක අඩුම දෙගුණයක් වෙනකන් ක්ලෝස් කරන්න නැතුව ඉන්නවා. බලමු අපි කොහොම වෙයිද කියලා. 1යි 40යි 50යි 60යි 70යි 90යි 2යි. ඔන්න මම දෙගුණෙන් අයින් වුණා. හරි. ඔන්න 70ට 162ක් ආවා. right දැන් ඔයාලට බලන්න පුළුවන් 1138ක් වෙලා තියෙනවා මගේ බැලන්ස් එක. ඉතින් මම ඊළඟ වටේ සෙල්ලම් කරන්නේ නැහැ. ආයිත් බලන් ඉමු කොහොමද මේ ගේම් එක වෙන්නේ කියලා. මම ඉල්ලනවා ඕගොල්ලන්ගෙන් මේකට ලොකු මුදලක් යොදවන්න එපා. පොඩි ගාණක් දාලා අපි බලමු. දැන් ඔයාලට පේනවා මම සෙල්ලම් කරලා තියෙනවා වට හතරක්. එකකින් එකක් පෙරදිලා තියෙනවා, තුනක් දිනලා තියෙනවා. මේ වටේට මම 70ක් දානවා. මේකත් මම ක්ලෝස් කරන්නේ නැහැ. අපි බලමු ඊළඟ වටේට කොච්චරක් දුරට අපිට යන්න පුළුවන් ඉද. මට හිතුණා මම කෝඩ් ක්ලෝස් කරනවා, මේක දැන් ක්‍රෑෂ් වෙයි වගේ හිතෙනවා නම් බලමු. දැන් එක ගුණය හරි දැක්කද? ඒක පොඩිම වෙලාවකින් ඒක ක්ලෝස් වෙලා ගියා, ක්‍රෑෂ් වුණා. ඉතින් මං හිතනවා දැන් පොඩි මුදලකින් ක්‍රෑෂ් වෙන වට දෙක තුනක් එයි කියලා. මේක නම් දෙගුණයක් යනවා, තුන් ගුණයයි, හතර ගුණයයි, පහයි, පස් ගුණයක් ගියා. මම මේ වටේට දානවා 70 ඒවා දෙකක්. මොකද මං කලින් වටේ පෙරදුන නිසා මාටින්ගේල් තියරියට වගේ යන්නේ. එතකොට බලමු. හැබැයි මාටින්ගේල් තියරියම කියන්න බෑ. මොකද මේක අපි දෙගුණයක් ගයිද නැද්ද කියන්න ෂුවර් නෑ. අන්න ඒක පටන් ගන්නකොටම මේවා වුණා, ක්‍රෑෂ් වෙලා ගියා. ඉතින් මම මේ වටේට අපි දාන්න නැතු වෙමු. බලමු කොහොමද වෙන්නේ කියලා.
ඒකත් එකයි 97යි මම හිතනවා මේ වටේ දිගටයයි කියලා ඒ නිසා මම 200ක් දාලා වැඩේ පටන් ගන්නයි යන්නේ මේ 200 ආවා හෝ ගියා හෝ මම ඉන්නවා මේකේ දෙගුණයක් පහු වෙනකන් බලමු දෙගුණයක් පහු වෙනකන් මේක යයිද නැද්ද කියලා ෆ්ලයිට් එක දෙකයි ඔන්න මම මේ විනින් එක ගත්තා හරි ඔයාලට පේනවද 484ක් මට ආවා 1212ක් වුණා මගේ බැලන්ස් එක ඒක 4 ගුණයක් වෙනකන් ගියා ඔයාලට මම කියන්නේ මේ ගේම් එක චුට්ටක් බලන් ඉන්න මොකද මේක එක දිගටම මේවා කරන්න යන්න එපා ඒකෙන් ඔයාලට දිනන්න බෑ පර දින එක තමයි වෙන්නේ හරි මේ වටේ ගියේ නෑනේ මම මේ වටේට 70ක් දාලා අපි බලමු මේ පාර ඊට වඩා ලොකු දෙගුණයට වඩා යයිද කියලා මගේ බෙට් එක ඇක්සෙප්ට් කරා දෙගුණයක් යයිද නැත්නම් ඊට කලින් වැටෙයිද ඔන්න දෙගුණයක් ගියා ඔන්න තුන් ගුණේදී මම ගත්තා හරි ඔන්න 70ක් දාලා 259ක් ආවා මේක දැන් ලොකුවට යනවා මේ වටේ බොහෝ දුරට 10 පහුවේ කියලා මං හිතනවා හරි ඊටම 10ක් ගිහිල්ලා නැවතුණා හරි ඔයාලට බලන්න පුළුවන් දැන් 1000ක් දාලා මං 1400ක් අරන් තියෙනවා ඉතින් මම මේ වටේ අයි සෙල්ලම් කරන්නේ නැහැ මේකේ බලමු සාමාන්‍යයෙන් ඔයාලත් පොඩි ට්‍රයි එකක් දීලා බලන්න මේක විනෝදාත්මක ක්‍රීඩාවක් විදිහට හොඳයි මේකෙන් 1-2 කරන්න නැත්නම් 2-4 කරන්න යනවට වඩා ඔයාලට පොඩි විනෝදයක් ලබන්න හොඳයි ඉතින් මේක මේ චූටි ගේම් එකක් නිසා එහෙමනම් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම වීඩියෝ එක බැලුවට මං හිතනවා මට ඇති මේ ප්‍රොෆිට් එක ගත්ත එක සුබ දවසක් channel එක subscribe කරන්න comment කරන්න මොන හරි වෙනත් ගේම් ඔයාලට කැමතිව තියෙනවා නම් මං ඒවත් මේ ඔයාලට දාන්නම්. ඉතින් අවසාන වශයෙන් මං තව එක බෙට් එකක් දාන්නම්. අපි මේකත් එක්ක වීඩියෝ එක මේ ඉවර කරනවා මම. බලමු මේක කොච්චරක් දුරට අපිට යන්න පුළුවන් වේද කියලා. ඉස්සෙල්ල එක 26ක් ගිය නිසා අනිත් අය හිතනවා මේ වටේ ඉක්මනටම ක්‍රෑෂ් වෙයි කියලා. නමුත් මං හිතනවා 26ක් ගිය නිසා අඩුම sorry මේක දෙගුණෙන් ක්‍රෑෂ් වුණා. අපි මේ පාර තව එකක් දාලා බලමු ඩබල් කරලා මේක ඔයාලට බලන්න පුළුවන් මේ වටේ බොහෝ දුරට ඉක්මනට ක්‍රෑෂ් වෙන්න ඉඩ තියෙනවා මං හිතනවා අඩුම දෙගුණයක්වත් ගන්න කියලා මොකද මං අර දාපු මුදලත් නැති වුණ නිසා ඔන්න මං දෙගුණෙන් ක්ලෝස් කරා හරි මගේ විනින් එක ආවා 334ක් ඔයාලට බලන්න පුළුවන් 1526ක් වුණා එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට සුබ දවසක් යාළුවෝ හැම දිනාට